Algama Ella කොතරම් සුන්දරද කියලා ඔයගලන්ට මේ දැක්ක වීඩියෝ පෙන්නුවොත් තේරෙන්නේ නැති. ඒ වගේම තමයි අපි කලින් වීඩියෝ එකේදී කතා කළා දැක්ක ඔයගොල්ලෝ කොහොමද Algama Ella මැද කොටස සහ පහළ කොටස කොහොමද කියලා. ඉතින් දැන් මේ වීඩියෝ එකෙන් පෙන්වන්න හදන්නේ Algama Ella ඉහළ කොටසට යන විදිය. අපි දැන් මේ ඉහළට ගමන් කරන ගමන් තමයි ඉන්නේ. ඔයගලන්ට හිතෙනවා ඇති මේ වතුර පාරේමද උඩට යන්න තියෙන්නේ කියලා. එහෙම නැහැ. අපිට පුළුවන් ඉහළ තියෙනවා වෙනම පඩි පෙළක් විදිහට මේ මාර්ගයේ ඉදිරියට යන්න පාරක් වෙනමක් තියෙනවා. ඉතින් අපි දියැල්ලෙම හිටපු හින්දා දියැල්ලේ මේ දියැල්ල පාර දිගේම තමයි යන්න හිතුවේ. හැබැයි මේ පාර දිගේ යනවා නම් බොහොම පරිස්සමින් යන්න ඕනේ. මේ ගල් හරිම ලස්සන සුළු ගල් තියෙනවා සහ ටිකක් ගැඹුරු තැන් උනත් මේ තැන්වලදී හම්බෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ තැනක යද්දී ටිකක් පරිස්සමින් යන්න ඕනේ. මේ තැන කොතරම් සුන්දරද කියලා ඔයගලන්ට පේනවා ඇති. ඉතින් මේ පරිසරය විඳින්න ඔයගොල්ලෝ මෙතෙන්ට ඇවිල්ලාම බලන්න ඕනේ කොයි වගේද කියලා. දැන් ඔයගලන්ට හිතෙනවා ඇති අපි Algama Ella ඉහළට යන්නේ මොකක් බලන්නද කියලා. Algama Ella අපි මේ වෙනකන් දැක්කේ දියැල්ලක් වගේ කඩා හැලෙන කොටසක් නෙවෙයි. ඉතින් මේ ඉහළ කොටස තමයි Algama Ella දියැල්ලක් විදිහට කඩා හැලෙන කුඩා කොටසක් තියෙන්නේ. හැබැයි ලොකු උසක් නෙවෙයි, මීටර 3ත් 5ත් අතර ප්‍රමාණයක කුඩා දියැල්ලක් වගේ කොටසක් උඩ තියෙනවා. මේ විදිහට ගල්පර උඩින්ම ගියේ වතුර පාරේ ගැඹුරු තැන් තියෙන්න පුළුවන්. ඒ නිසා කොහෙටත් පරිස්සමට හොඳයිනේ. ඒ නිසා පුළුවන් තරම් ගල් උඩින්ම ගියා. හැබැයි මේ ගල් මම කලිනුත් කිව්වා හරිම ලස්සන සුළුයි. ඒ නිසා බොහොම පරිස්සමෙන් යන්න ඕනේ. පරිසරය ඔයගලන්ට දැන් පේනවා ඇති. බලාගෙන ඉන්නේ හිත නිවෙන පරිසරයක්. ඉතින් ඒ හැඟීම මට වචන වලින් කියලා විස්තර කරන්න හරිම අමාරුයි. උඩ ලොකු දියැල්ල බලන්න යන ගමන් පේනවා ඇති චූටි චූටි දියැලි විදිහට මෙහෙම වතුර ගලාගෙන යන තැන් හරිම ලස්සනයි. මම ඔයගලන්ට කලිනුත් කිව්වා මේ වගේ වතුර පාරේ යන්න නැතුව දියැල්ල පාරේ යන්න නැතුව උඩින් යන්න මාර්ගයක් තියෙනවා කියලා. ඒත් මම මේ මාර්ගය ටිකක් අපහසුනත් මෙහෙම යන්න හිතුවේ දියැල්ලේ දිගටම සුන්දරත්වයේ විඳගෙන යන්න ඕනේ නිසා. ඒකම තව දෙයක් කියන්න ඕනේ. මම මේ පාර දිගේ යද්දී දැක දෙයක් තමයි තැනින් තැන වීදුරු බෝතල් බිඳිලා වීදුරු බෝතල් කටු තියෙනවා. ඉතින් වතුර පාරේ යන ගමන්ම දැන් මේ වීදුරු කටු ගැන සැලකිල්ලෙන් ඇවිදින්න ඕනේ අනිවාර්යයෙන්ම. හේතුව තමයි ගල්පර උඩ දිස්සන නිසා සෙරෙප්පු නැතුව මේ ඇවිදින්නේ. මේ වගේ වීදුරු කටු තියෙන තැන් ගැන හොඳ අවබෝධයකින් බලාගෙන යන්න ඕනේ. නැත්තම් කැපෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඇත්තටම කියන්න ඕනේ දෙයක් තමයි මේ වගේ පරිසරයකට ආපුවාම මේ පරිසරය විනාශ නොකර රැකගෙන බලන්න පුළුවන් නම් හරිම වටිනවා. ඉතින් මේ වගේ දේවල් අපේ දැන් ඉදිරියට එන අයත් මේ ගැන සැලකිලිමත් වෙලා මේ වගේ දේවල් නොකර ඉන්නවා නම් මේ පරිසරය විනාශ නොකර ඉන්නවා නම් ගොඩක් වැදගත් දෙයක්. දැන් නම් ඔන්න ඉතින් ටිකක් අමාරු තැනකට ඇවිත් ඉන්නේ. ඕගොල්ලන්ට වීඩියෝ එකේ මේක පැහැදිලිව ඒ කියන්නේ පේන්නේ නැතුව ඇති. මේක පොඩි ටිකක් වැඩිපුර ඇංගල් එකක් තියෙන ගලක් තියෙන්නේ මෙතන. මම වතුර පාරෙන් අනිත් පැත්තට පැනලා මේ මුලේ එල්ලිලා තමයි දැන් අනිත් පැත්තට මාරු වෙන්න හදන්නේ. ඔයගලන්ට මේ වීඩියෝ එකේ නම් මේකේ තියෙන බෑවුම කොච්චරද කියලා පේන එකක් නැතුව ඇති. හැබැයි ඇත්තටම මේක ටිකක් බය හිතෙන තරම් බෑවුමක් තිබුණා. මම තව මෙතෙන්ට ආවහම දැකපු දෙයක් තමයි මෙතන පහළ කොටසේ ඉන්න පිරිස වැඩි. ඇත්තටම මේ උඩ කොටසට එන පිරිස ටිකක් අඩුවෙන් තමයි ඉන්නේ. හේතුව මම හිතන්නේ එක්කෝ මේ එන විදිහට ටිකක් අමාරු මාර්ගයක් ඔස්සේ තමයි වතුර පාර දිගේ එන්න තියෙන්නේ. එහෙම නැත්තම් ඉහළ මඩ සහිත මාර්ගයක තමයි එන්න තියෙන්නේ මේ වැස ගතියත් එක්ක. ඉතින් ඒ නිසා වෙන්න ඇති මේ කොටසේ ටිකක් කට්ටිය අඩු.
ඒ වගේම කියන්න ඕන දෙයක් තියෙනවා මේ කොටස අපිට මුලින් හම්බුණු තැන්වලට වඩා ගැඹුරින් වැඩි තැන් මේ කොටසේ වැඩිපුර තියෙනවා. දැන් දියල්ල පේන දුරටම ඇවිල්ලා ඉන්නේ. ඔබලන්ට පේනව ඇති, ටිකක් ඈතින් පේන්නේ අර මම කිව්ව පොඩි දියල්ල. ඉතින් මේක මම කලින් කිව්වා වගේම ලොකු උසක් නැහැ, ගොඩා උසකින් යුක්ත දියල්ලක් තමයි මේ අල්ගමැල්ලේ දකින්න පුළුවන්. ඔබලන්ට දැන් පේනව ඇති ඈතින් දියල්ල පේන විදිය. ඒ වගේම තමයි කියන්න ඕනේ මට දැන් එහා පැත්තට මාරු වෙන්න බැහැ. මෙතෙන්දී ටිකක් ගැඹුරින් වැඩි මේ ඇල්ලේ මේ කොටස ඔයාලන්ට පේනවා. ඉතින් ඇත කට්ටිය පේනනවත් එක්ක ඒ නිසා මම අනිත් පැත්තට මාරු වෙන්න ගියේ නැහැ. ඔයාලන්ට දියල්ල මේ විදිහට ලං කරලා වීඩියෝ එකෙන් මම ගත්තා. ඉතින් ඒකම කියන්න ඕනේ මේ දියල්ල මේ කොටසත් එකම මේ වගේම තවත් කොටසක් මීට ඉහළින් පිටලා තියෙනවා කියලා මේ මෙතන ඉන්න කට්ටිය කිව්වා. ඉතින් අපි ඒ කොටසත් කොහොමද කියලා බලන්න අපි දැන් මම කිව්වා මඩ සහිත මාර්ගයක් ඉහළට යන්න තියෙන්නේ කියලා. ඒ මාර්ගයේ ගිහින් බලමු. හේතුව තමයි දැන් මේ හරියේ කොටස ගැඹුරු වැඩි නිසා මට වතුර දෙහැලා යන්න බෑ. ඒ නිසා මම තීරණය කරා ඉහළ පාර දිගේ අනිත් දියලි කොටස බලන්න යන්න. අල්ගම ඇල්ල කියන්නේ පානීය ජල මූලාශ්‍රයක්. ඉතින් ඒ පිළිබඳව දැනුවත් කරපු දැන්වීම් පවා මෙතන තියෙන ඔයගලන්ට පේනවා ඇති. ඉතින් මේ වගේ තැනක් විශේෂයෙන්ම අපවිත්‍ර කිරීමෙන් වළකින්න ඕනේ. ඒ වගේම මෙහෙම ස්වභාව සෞන්දර්යයෙන් පිරිච්ච තැනක් අපි ඉදිරියටත් රැක ගන්න අවශ්‍යයි. ඒ නිසා මේ වගේ තැන්වලට අරගෙන ඉන ඉටිකොළ ඒ වගේ දේවල් දාලා යන්න එපා. අනිවාර්යයෙන්ම අරගෙන යන්න සහ අපිට මෙතනින් රැගෙන යන්න පුළුවන් මෙහි මතකයන්. ඉතින් අපිට මෙහි තියලා යන්න පුළුවන් අපේ පාසටහන් පමණයි. ඉතින් ඒ ගැනත් ඔයගොල්ලෝ හොඳ මතකයකින් ඉන්නවා නම් මේ වගේ තැන්වලට එනකොට ඉතාමත් වැදගත් කාරණයක්. ඔයගලන්ට පේනවා ඇති මම පෙන්වුවා ඈත දියලි කොටසේ එතන ගැඹුරට තියෙන කොටසේ මේ ළමයි දෙන්නෙක් අපි නානවා දැක්කා. ඉතින් ගැඹුරත් එක්කයි අපි හැපැතට මාරුන්න ඕනේ. මං කිව්වා ඉහළ මඩ සහිත මාර්ගයක් තියෙනවා අපිට ඊළඟ දියලි කොටස බලන්න යන්න. අපි එහෙනම් ඒ පැත්තටත් දැන් ගිහින් බලමු. ඔබලන්ට දැන් පේනවා ඇති මේ දියඇල්ල මම මුලින්ම දැන් ඔයගලන්ට පෙන්වන දියඇල්ල. නමුත් ඔයගලන්ට පේනවා ඇති ඈතින් දැන් මේ රතු පැහැයෙන් මම පෙන්වන්නේ ඈතින් පේන්නේ පළවෙනියටම තියෙන දියඇලි කොටස සහ මේ දැන් තියෙන්නේ අපිට මුලින්ම හම්බුණු දෙවෙනි දියඇලි කොටස. අපි ඉහළට යන්න හදන්නේ අර පළවෙනි දියඇලි කොටස ඈතින් මම අරගෙන පෙන්වුව පළවෙනි දියඇල්ල ගාවට තමයි අපි මේ යන්න හදන්නේ. කොටස් දෙකක් විදිහට කඩා හැරෙන දියල්ලක් විදිහට තමයි ඔයගලන්ට මේ කොටස දකින්න ලැබෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති මේ වටපිටාව කොච්චර ලස්සනද කියලා. වතුර ගල් තලාවේ ඇතුළට නිරපු කුහර තියෙනවා. ඉතින් මේවා දැක්කහම අපිට හිතාගන්න පුළුවන් කොතරම් ඉහළට වතුර ප්‍රමාණයක් මේ ඇල්ලේ හරහා එන්නේ ඇතිද කියලා. ඉතින් ඒ වගේම තමයි මේ වටපිටාව දකිද්දි පේනවා ඇති මේ වටපිටාව කොච්චර ලස්සනද කියලා. ඉතින් අපි දැන් ඉහළට ගිහින් බලමු. අපි දැන් හිටපු දියලි කොටසේ ඉඳන් අනිත් කොටසට යන්න තමයි මම මේ විදිහට පඩිපෙලෙන් යන්න තීරණය කළේ. පඩිපෙල නැගලා මම මේ දැන් ගොඩ වෙන්නේ තේවත්තකට. ඉතින් මේ තේවත්තේ පොඩි මඩ සහිත පාරක් තියෙන්නේ. ඒ හරහා මම දැන් ඉහළට යන්නයි හදන්නේ. මුලින්ම කියන්න ඕනේ මට තේරිච්ච දෙයක් තමයි ඇත්තටම මේ ගල්වලටත් වඩා මේ මඩ සහිත පාර ලස්සන සුළුයි. ඉතින් හරිම පරිස්සමින් මේ වැහි සහිත කාලයක් තිබුණ නිසයි මේ තරම් මඩ සහිත ගතිය ලිස්සන මේ පාර තියෙන්නේ. ඉතින් පරිස්සමට මේ මාර්ගයත් යන්න ඕනේ.
තියෙන ගල්තලාවේ තියෙන කුහර ඔගොල්ලෝ බලනවා ඇති කොහොමද මේ දේවල් හැදිලා තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට කුහර හැදිලා තියෙන්නේ වසර ගාණක් තිස්සේ කාදණයට ලක් වෙලා තමයි මේ විදිහට මේ ගල්තලාවේ උඩ කුහර හැදිලා තියෙන්නේ. ඉතින් වතුර තියෙන කාලෙක නම් මේ වගේ කුහර වැහිලා තියෙන්න පුළුවන් හින්දා මේ උඩ ගමන් කරනවා නම් මේ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. මේ තියෙන්නේ ඉහලින්ම තියෙන දියලි කොටස් තමයි මේ ඕගලන්ට දැන් බලන්න තියෙන්නේ. මම කිව්වා දියලි කොටස් දෙකක් සමන්විතයි කියලා. මුලින්ම අර ළමයි නාන තැනක් විදිහට තිබ්බේ. අපිට ඉදිරියට යද්දි මුලින්ම හම්බුණු කොටස මේ. නැවත මම ඉහලට ගිහින් ඉහළම තියෙන දියලි කොටස තමයි මේ විදිහට වීඩියෝ එකකට ගත්තේ. ඕගලන්ට පේනවා ඇති අනිත් කොටස තමයි අර පහලින් ඈත පේන තියෙන්නේ. හරිම ලස්සනයි. මේ කොටසට ටිකක් කට්ටිය එනවා අඩුයි. ඉතින් ඕගොල්ලොත් මේ වගේ තැනකට එනවා නම් මේ වගේ මේ පැත්තටත් ඇවිල්ලා බලන්න. හරිම ලස්සනයි, හරිම නිස්කලංකයි. ඉතින් එද්දි මතක තියාගන්න පරිස්සම ගැන බෙහෙවින්ම සැලකිලිමත් වෙලා මේ වගේ තැනකට එන්න. මේ පරිසරයේ සුන්දරත්වයේ විඳලා අවසන් වෙලා මම දැන් ගෙදර යන්නයි හදන්නේ. හැබැයි මම ආවේ දියැල්ල පාර දිගේ තමයි. දියැල්ලට ආවේ මම දැන් යන්නේ ඉහලින්. ඕගලන්ට කලින් කිව්වා වගේම දියැල්ලට යන්න තියෙන ඉහලින් පාර දිගේ තමයි මම දැන් ගෙදර යන්නේ. මේ තියෙන්නේ අපිට පහළට යන්න පුළුවන් පාර. දැන් මම ඒ ඉහළ පාර දිගේ ගමන ආරම්භ කරපු තැන්ටම දැන් කිට්ටු වෙලා ඉන්නේ. ඉතින් අදට අපේ මේ ගමන අවසానයි. මේ වගේම සුන්දර ගමනකදී නැවත හමු වෙමු.